අද අපි හැමෝම එකතු වෙලා එකම වේදිකාවක රටේ නායකයෝ, වෛද්‍යවරු, ආරක්ෂක නිලධාරී, ආගමික නායකයෝ, ස්වේච්ඡා සේවකයෝ, මේ හැමෝම එකම වේදිකාව ඉඳගෙන අද කතා කරනවා. එකම දෙයක් වෙනුවෙන්, ඒ මේ ව්‍යසනයෙන් ආරක්ෂා වෙන්න, මේ ව්‍යසනයෙන් අපේ රට ගලව ගන්න, මේ ව්‍යසනයෙන් ඔබව බේර ගන්න, හැමෝම එකඟ වෙලා එක සිතකින් එක අරමුණකින් අද වැඩ කරන්නේ නැත්ද අපේ රටේ? හැම මාධ්‍යයක්ම දේශපාලන විරසක දේශපාලන අතකොළු වෙන්නේ නැතුව අද එකම දෙයක් ගැන නෙමෙයිද කතා කරන්නේ? ආගමික නායකයෝ අද එකම දෙයක් ගැන නෙමෙයිද කතා කරන්නේ? දේශපාලකයෝ අද එකම දෙයක් ගැන නෙමෙයිද කතා කරන්නේ? හැමෝම එකම දෙයක් ගැනයි කතා කරන්නේ. කොරෝනාව හැමෝවම එකඟ කළා, එක්සිට් කළා. කොරෝනාව ගැන කතා කරවන්න, විරස කයින් කරලා හැමෝම එක තැනකට ආවා, හැමෝම එක අරමුණකට එකතු වුණා. අරමුණ වෙනස් වෙන්න තිබ්බා. මහා මැතිවරණයක් ගැන හැමෝම කතා කර කර හිටියේ. නායකයෝ බෙදි බෙදි හිටියා. ආගමික නායකයෝ බෙදීගෙන ආවා. කොරෝනාව හැමෝවම එක තැනකට ගෙනාවේ නැද්ද? මුළු රටම එක තැනකට ගෙනාවත් මම මගේ සිත එක තැනකට ඇවිල්ලාද? මගේ පවුල එකඟ වෙලාද? එක්සිට් වෙලාද? ඒක ප්‍රශ්නයක්. අද වචනේ දෙවියන් වහන්සේ එසකෙල් දිවසිවරයාට වැඩක් බාර දෙනවා. එකඟ කරන්න කාවද? ජුදා රාජ්‍ය සහ ඒට සම්බන්ධ ඊශ්‍රායෙල් දරුවන් ගැන ලීයක් රැගෙන ලියන්න. තව ලීයක ජෝසප් සහ ඒට සම්බන්ධ ඊශ්‍රායෙල් ගෝත්‍රය ගැන ලියන්න. ඉන්පසු ඒ ලී දෙක නුඹේ අතේ එක ලීයක් වන ලෙස ලී දෙක එකට සම්බන්ධ කරන්න. ජාතීන් දෙකක්, ගෝත්‍ර දෙකක්, හැබැයි දෙවියන් වහන්සේට එක සෙනගක්. දෙවියන් වහන්සේට ඕන මේ එක සෙනග එක්සිට්ව දෙවියන් වහන්සේත් එක්ක සමග කරවන්න. ඒ දේ කරන්න නම් දෙවියන් වහන්සේ එක දෙයක් එසකියට කියනවා. ඔවුන් කළ පව්වලින් මම ඔවුන් ගලවා ඔවුන් පිරිසිදු කරන්නේ. මෙසේ ඔවුහු මාගේ සෙනග වන්නෝය. මමද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. කරපු හැම වැරැද්දකින්ම, පව් කිලුටකින්ම අයින් වෙන්න. අයින් වෙලා මුලින් ඔබ මාගේ වෙන්න. එතකොට මම ඔබේ වෙනවා. ඒ එකඟ සිත ඇති වුණාම ජුදා ඊශ්‍රායෙල් එක සෙනගක් වෙනවා. එක තැනකට එන්න නම් මගේ සිත මුලින්ම මගේ දෙවියන් වහන්සේත් එක්ක එකඟ වෙන්නට ඕන. ඒ එකඟ වීම නැත්නම්
මට මගේ පවුලත් එක්ක, මගේ නෝන මහත්තයත් එක්ක, මගේ දරුවෝ එක්ක, මගේ අම්මා තාත්තා එක්ක එකඟ වෙන්න බෑ. මම දෙවියන් වහන්සේගේ වෙන්නේ නැතුව, දෙවියන් වහන්සේ මගේ වෙන්නේ නැතුව එකඟ වීමක් නෑ. ඒ එකඟ වීමේ ඇතුලේ තමයි උන් වහන්සේ මාව මගේ පවුලේ අයත් එක්ක එකඟ කරන්නේ, මගේ පවුල මගේ සමාජයත් එක්ක එකඟ කරන්නේ, මගේ සමාජය මගේ රටත් එක්ක එකඟ කරන්නේ. එහෙනම් සුද්ධ වූ සතියට අඩිය තියන්න ඉස්සෙල්ලා මගේ සිත දෙවියන් වහන්සේත් එක්ක එකඟ කරගමුද? එහෙම වුණොත් උන්වහන්සේ මාව මගේ පවුලත් එක්ක එකඟ කරයි, මගේ පවුල මගේ රටත් එක්ක එකඟ වෙයි. අපි හැමෝ ජාතියක් විදිහට කොරෝනාව වෙනුවෙන් එකඟ වෙලා මේ ව්‍යසනය පරද්දයි. අපි ජේසුගේ ස්වර්ගයට පෙර හමුවෙමු අපි.